එකතුලේ නාරේ විඩියෝ YouTube channel එකත් එක්ක ඉතින් ගිලාස් ටිකේ මට වීඩියෝස් දාන්න බැරි වුණා මමත් ප්‍රොජෙක්ට් එකේ වැඩ වලට පොඩ්ඩක් හිර වෙලා ඉඳපු නිසා ඉතින් ඒ වැඩික හරි ඉතින් අපි වීඩියෝ සීරීස් එකේ අන්තිමටම ඉවර කරේ මට මතක හැටියට අප්ඩේට් එක අප්ඩේට් කස්ටම් එක ඉතින් ඒක ඉවරනාට පස්සෙත් ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බ මම පුළුවන් හැමෝටම උත්තර දීලා තිනවා ඒ වගේම තව අලුත් ප්‍රශ්නයක් ආවා මේ ලොගින් එකේ සමහර කට්ටිය කියලා තිබ්බා ලොගින් එකේ වැරදි යූසර් නේම් පාස්වර්ඩ් දුන්නත් මේ page එකට යනවා කියලා. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට ලොගින් එකක් හරියට හදාගන්නේ කොහොමද කියන එක ගැන මම ටග් ගාලා අද හෙටම වීඩියෝ එකක් දාන්නම් මේ වීඩියෝ එක මේ වීඩියෝ එකට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද යූසර් නේම් එකේ පාස්වර්ඩ් එක වැරදුනොත් JavaScript error එකක් පෙන්නලා ආයි ලොගින් page එකට navigate වෙන හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අපේ වැදගත්ම operations තුන අතරින් අන්තිම operation එක ඊ තමයි delete operation එක. දැන් අපි insert එක ඉවර කරා update එක ඉවර කරා දැන් තියෙන්නේ delete එක. ඉතින් මේක තමයි ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බේ මේ delete එක ඉක්මනට දාන්න කියලා. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද delete operation එකෙන් අපේ තියෙන account එකක් delete කරන්න කියලා. ඉතින් ඔයගලන්ට පේන ඇති මේ තියෙන අපේ login එක ඉතින් මේක දුන්නාට පස්සේ මේ විදිහට account එකට navigate වෙන profile එකට ඉතින් මට ඕනේ දැන් මෙතන ඔයගලන්ට පේන දේ අපි update එකේදී update my data කියලා button එකක් දුන්නා ඊට පස්සේ මෙයාට මේ data මේ විදිහට update කරන්න පුළුවන් update කළා update my data කියලා දුන්න පස්සේ ඒ data මෙතන update වෙනවා දැන් මට ඕනේ මගේ account එක delete කරන්න දැන් හැමදාම මේ account සමහරු තියන් ඉන්නේ නැහැනේ සමහර කට්ටිය ඕනේ එක එක කාලෙදී accounts delete කරලා දාගන්න ඉතින් ඒ වගේ feature එකක් තමයි අපි අද හදන්න යන්නේ ඉතින් මම අද කරන්න යන දේ මුලින්ම කියන අපි මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ මෙතනට update my data වගේ තව button එකක් හදනවා delete my account කියලා delete my account එක දුන්නට පස්සේ මේ customer ව අපේ database එකෙන් delete වෙනවා delete වෙලා එයා වයි navigate වෙනවා අපේ customer insert page එකට customer insert page එක කියලා කියන්නේ මම පොඩ්ඩක් ඔයගලන්ට ඒක run කරලා පෙන්නුවොත් මෙතන අපේ customer insert page එක අපි කලින් හදාගත්තු මෙන්න මෙතනට එයා ඒ කියන්නේ අලුතෙන් account එකක් හදාගන්න තැනට එයා වයි navigate වෙනවා මොකද පොඩ හිතලා බලන්න account එකක් delete කරොත් එයා වයි login එකකට වගේ navigate කරන එක එච්චර practical නෑනේ මොකද එයාට account එකක් නැති නිසා login වෙන්න log වෙන්න බෑ ඒක නිසා එයා මම account එකක් create කරන තැනකට තමයි navigate කරන්න යන්නේ ඉතින් ඒ process එක තමයි අපි අද කරන්න යන්නේ delete part එකේදී ඉතින් මේකට පස්සේ මම ඔයගලන්ට login එකක් හරියට හදාගන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන්නම්. ඉතින් මෙතනදී මම delete part එක ඉවර කරලා ඉන්නම්. මොකද ඔයගලන්ට ගොඩක්ම උමනා part එක ඒක නිසා. හරි. ඉතින් මේ තියෙන අපේ code එක හරි. අපි මොනවද කරන්න තියෙන අපිට. හරි. අපිට මුලින්ම කරගන්න ඕනේ user account එකේ button එකක් දාගන්න ඕනේ delete my account කියලා. ඉතින් මම හදාගන්නවා මෙතන ඔයගලන්ට පේනවා ඇති අපි කලින් හදපු බටන් එක තියෙනවා අප්ඩේට් බටන් කියලා. අප්ඩේට් බටන් එක ඉතින් මම ඒ වගේම බටන් එකක් හදා ගන්නවා. පොඩ්ඩක් මේක මෙහෙම කරන්න නැත්නම් පේන්නේ නැහැ නේ. හරි මම තවත් බටන් එකක් හදා ගන්නවා input type එකක්. input type equal button. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් බටන් එකට name එකක් දෙන්න. ඉතින් මම name එකක් දෙනවා බටන් එකට delete කියලා. ඔයගලන්ට පේනවා ඉතින් කලින් එකේ අප්ඩේට් කියලා තිබ්බ මම මේක delete කියලා දෙනවා ඊට පස්සේ මම මේකට value එකක් දෙනවා මොකද මට display කරන්න ඕනේනේ මේ මොකද්ද මේ button එක කියලා මම දෙනවා delete my account කියන එක තමයි මට මෙතනදී දෙන්න ඕනේ හරි අපි පොඩ්ඩක් මේක refresh කරලා බලමු අපි browser එකේ පෙන්නනවාද කියලා ඔව් අපේ button එක මේ විදිහට පෙන්නනවා delete my account නමුත් මේ බටන් එකේ බලට නම් කිසිම ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ මොකද අපි කෝඩ් කරලා නැහැ මේ බටන් එකට ෆන්ක්ෂන් එක වෙන්න. හරි. මම BR එකක් දාගන්න. එතකොට අපේ වැඩේ ටිකක් පැහැදිලි break tag එකක් දාගන්න. හරි. දැන් අපි බලමු. හරි. මේ තියෙන්නේ delete my account update my account එක ගැන වැඩ කරන අපි මොකද කලින් වීඩියෝ එකේදී එක හදපු නිසා. හරි. delete my account එක තමයි අපි අද මේ බටන් එකට තමයි ෆන්ක්ෂන් එක හදන්නේ. හරි. හරි ඉතින් මම මේ විදිහටම මේ ටික තියාගන්න දැනට හරි දැන් මුලින්ම මම පොඩ ප්‍රොසෙස් එක විස්තර කරලා ඉන්න. ඔයගලන්ට මතකයිද අප්ඩේට් එකේදී අප්ඩේට් බටන් එක එපුවට පස්සේ ඒ ඩේටාත් අරගෙන වෙනම page එකකට ගියා. ඔයගලන්ට පේනවා ඇති දැන් මේ මෙතන මේ විදිහට update my data ගත්තට පස්සේ අර තියෙන data ටිකත් අරගෙන මෙයා වෙනම page එකකට navigate කරනවා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මම ඔයගලන්ට මේකෙදි කියන්නම් මේ තියෙන delete button එක එපුවට පස්සේ ඒ දැනට තියෙන data ත් එක්ක තවත් page එකකට navigate වෙන මොකද
සමහරලාවලදී වැරදිලා එකපාරටම යූසර් ඩිලීට් බටන් එක පෙන්න පුළුවන්. ඒතකොට එකපාරටම ඩිලීට් එක අයින් වෙලා ගියත් ඒකේ හරි නෑනේ. ඉතින් ඒක නිසා මම මේ වගේම අප්ඩේට් එක වගේම page එකක් හදන්නම්. ඒ page එකේ තියෙන්නේ delete option එකක් විතරයි. ඒ කියන්නේ සරලවම කියනවා නම් අපි මෙන්න මේ delete button එක එබුවොත් එකපාරටම account එක delete වෙන්නේ නෑ. ඒ වෙනුවට වෙන්නේ අපේ දැනට තියෙන account details උතරගෙන delete page එකකට navigate වෙනවා. ඒ delete page එකේ තමයි permanent delete button එක තියෙන්නේ. ඒක ඒ button එක එබුවට පස්සේ තමයි අපේ account එක delete වෙලා ඊට පස්සේ අපේ අපේ account creation page එකට navigate වෙන්නේ. ඉතින් ඒ process එක තමයි අපි කරගන්න යන්නේ. හරි. ඉතින් ඒක නිසා ඔයගලන්ට පේන විදිහට අපි කලින් update video එකේදී ඔයගොල්ලෝ කරා නම් update එක මතක ඇති URL එකක් විදිහට කොහොමද URL එකකින් කොහොමද parameters pass කරන්න කියලා මම මේ JSTL use කරලා කරන විදිහ කියලා දුන්නා මේ තියෙන code එක. ඉතින් මම මේකටත් ඒ වගේම code එකක් හදා ගන්නවා. ඉතින් අපිට anchor tag එකක් ඕනේ ඒකට. නැතනම් අපිට බෑ ඒක ඒ අදාළ parameters ටික මේකට pass කරන්න. මොකද URL එකක් විදිහට නෑන්නේ. හරි මම මේක දැනට මෙහෙම හෑෂ් කරලා තියාගන්න. ඊට පස්සේ අපිට තව ඕනේ මේ anchor tag එක මේක cover කරන්න ඕනේ. මොකද නැත්තම් අපේ button එකේ බොට කිසි option වැඩක් වෙන්නේ නැහැ. හරි. ඉතින් මම මේ විදිහට anchor tag එකක් දාලා තිනවා මේ විදිහේ මෙතන හෑෂ් කරලා තින්නේ. මම මේ විදිහට මෙතන හෑෂ් කරලා දිනවා. ඒ කියන්නේ anchor tag එක ඒ කියන්නේ අපේ button එක click කරාට මොකුත් වෙන්නේ නැහැ. නමුත් මම link එකක් create වෙන දාලා තිනවා දැනට බලමු එක වැඩ කරනවාද කියලා. ඉතින් ඔයගලන්ට පේන ඇති මෙතන මේ URL එකේ hash කියලා පෙන්වනවා. අපි දැන් ටිකකට කලින් දාපු ඒ hash එක තමයි වෙන්නේ. මොකද අපි තාම URL එකක් create කරලා නැහැ. ඉතින් ඒකවල තියාගන්න. මොකද සමහර වෙලාවලදී ඔයගොල්ලෝ මෙතන නිකන්ම value එකක් දීපු ගමන් page not found error එකක් එන්න පුළුවන් 404. ඉතින් ඒක මතක තියාගන්න. මේ මම errors ගැන ඉස්සරහදී තව විස්තර කරන්නම්. හරි. දැන් අපිට ඕනේ URL එකේ මොනවද pass කරගන්න කියලා. ඔයගලන්ට බැලුවොත් පේනවා ඇති අපි update එකේ අපි මෙහෙම URL එකේ අපේ data ටික මේ විදිහට pass කරගත්තා. ඉතින් අන්න ඒ වගේ delete එකේදී අපේ data URL එකේ මේ විදිහට pass කරගන්න ඕනේ. ඉතින් ඕගලන්ට පුළුවන් මේ විදිහට c colon URL කියන JSTL tag එක use කරන්න. මේ tag එකට ඕගලන්ට පුළුවන් value එකක් දෙන්න. මේ value එකේ තමයි මොන page එකටද navigate වෙන්න ඕනේ. මට navigate වෙන්න ඕනේ delete customer. Delete customer page එකට .jsp. ඉතින් තමන් delete customer page එකක් හදාගත්තේ නේ අපි ඉස්සරහදී හදමු. මම variable name එකක් දෙන්නම් මේ විදිහට cast delete කියලා. අපි ඉස්සර දුන්නේ cast update මම දැන් මේක දෙනවා cast delete කියලා. ඔයගලන්ට පුළුවන් මේ විදිහට ඒක හදාගන්න. ඊට පස්සේ මේ විදිහට CURL එක end කරගන්න. ඒ end tag එකක් use කළා. ඊට පස්සේ මෙන්න මේ CURL කියන JSTL tag එක ඇතුළේ තමයි අපි මොනවද pass වෙන්න ඕනේ කියලා parameters විදිහට දෙන්නේ. ඉතින් ඒකට පුළුවන් ඔයගලන්ට c colon parameter කියන එක use කරන්න. param කියලා කියන්නේ ඒක. ඉතින් ඔයගලන්ට parameter name එකක් දෙන්න පුළුවන්. මට මුලින්ම ඕනේ ID එක pass කරගන්න. ඉතින් value එක විදිහට මම දෙනවා මේකේ value එක. අපි අර විදිහටම අපේ කලින් update එකේ දුන්නා වගේමයි dollar mark එකයි බසේ curly brackets දෙකයි ID. මේ ID කියන එක කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති මම මෙතන values ටික variables වලට ඒ කියන්නේ custom ID එක name එක email එක මෙන්න මේ විදිහේ variables වලට set කරලා තියෙනවා. මෙන්න මේ variable name එක තමයි අපි මෙතන මේ dollar mark එක ඇතුලේ දෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඕගොල්ලෝ සමහර වෙලාවට මෙතන use කරලා තියෙන ඇත්තේ මේ හිතන්න මෙතන use ID කියලා තිබ්බා කියලා. ඔයගොල්ලෝ මෙතන user ID කියලා තිබ්බොත් ඔයගොල්ලෝ මෙතනට දෙන්න ඕනේ user ID කියලා මෙතනට. ඒ විදිහට Taman දීලා තියෙන variable name එක තමයි මෙතනට දෙන්න ඕනේ. ඉතින් මම මෙතන දැනට ID කියලා තියෙන use කරලා තියෙන නිසා මම මේක ඒ විදිහටම තියනවා. හරි. ඊළඟට අපිට ඕනේ තව අනිත් parameter එක තමයි c colon parameter. ඒකේ name එක ඊළඟට name කියලා දෙන්න. ඊට පස්සේ value එක අපිට දෙන්න තියෙන්නේ විදිහට dollar curly brackets දෙයක් open කරා name කියන එකත් අර විදිහටම තමයි එන්නේ කිසි වෙනසක් නැහැ. ඒක ඔයගලන්ට පුළුවන් මේ c colon param කියන එකේ end tag එක අයින් කරලා end tag එක වෙනුවට ඔයගලන්ට පුළුවන් මේ විදිහට slash එකක් දෙන්න මේක අන්තිමේදී. මොකද එතකොට වඩාත් ලේසි අයලුතෙන් end tag එකක් create කරන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ මම මේකම copy paste කරගන්නම්. මොකද නැත්නම් මට ආයිසරයක් type කරන්න යනවා. type කරන්න ඕනේලි. ඊට පස්සේ ඊළඟට අපිට ඕනේ email එක මටක් ගාලා මේ ටික දාගෙන යන්න. දැන් ඕකල දාන්න. මොකද update එකේදී අපි මේ ටික කරා.
හරි අපි මේ විදිහට පැරමීටර් වැලියුස් ටික දාලා තින්නේ මං හිතන ප්‍රශ්නයක් නැති වෙයි කියලා අවුලක් නැහැ අපි දැනට මෙහෙම තියලා බලමු ඊට පස්සේ අපිට ඕනේ මෙන්න මේ ඇන්කර් ටැග් එකට අපේ මෙන්න මේ වේරියබල් එක පාස් කරන්න මොකද අපි වැලියු එකක් දීලා තිනවා වේරියබල් එකට delete customer JSP ඒක නිසා ඒ වේරියබල් එකේ අදාළ වැලියු වේරියබල් එකේ නේම් එක තමයි අපි මෙන්න මෙතන h ටැග් එකට ඒ ටැග් එකට පාස් කරන්න. ඉතින් ඔයගලට පුළුවන් මේ විදිහට ඩොලර් කර්ලි බ්‍රැකට් එකක් ඕපන් කරලා වේරියබල් නේම් එක දෙන්න මම දෙනවා cast delete කියලා අපේ cast delete කියන එක තමයි අපේ වේරියබල් නේම් එක. ඒ කියන්නේ අපේ බටන් එක මේ බට delete බටන් එක ක්ලික් කරොත් මෙන්න මේ තියෙන ඩේටාත් එක්ක අපේ දැන් ඉන්න ප්‍රොෆයිල් page එක ඉඳලා delete page එකට navigate වෙන තමයි අපි මෙතන මේ විදිහට කෝඩ් කරගත්තේ. හරි මම හිතනවා ඔයගලන්ට මේ process එක family ඇති කියලා මොකද අපි කලින් එකපාරක් මේක කරලා තියෙන නිසා. හරි අපි එහෙනම් ඊළඟ process එකට යන් ඊළඟ process එක තමයි අපිට delete customer JSP page එක හදාගන්න එක. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට web content කියන folder එක ඇතුළට යන්න ඊළඟ right click කරලා new JSP file එකක් හදාගන්න මම මේකට දෙන්නම් delete customer .jsp හරි මේ විදිහට ඔයගලන්ට ඒක finish කරගන්න පුළුවන් මම මේක දාගන්නම් මේ පැත්තට. ඒකර මට පේනවනේ හොඳට. හරි. හරි. ඊළඟට අපිට හදාගන්න ඕනේ මේ තියෙන data display කරන්න table එකක්. ඉතින් මම මේ table එකට කෙලිම use කරන අපි කලින් video එකේදී use කරපු update customer page එකේම තිබ්බ table එක මොකද කිසි වෙනසක් නැහැ ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඒක use කරන්න පුළුවන්. මේ තියෙන table එක ඉතින් ඔයගලන්ට මතක ඇති මම කිව්වා URL එකේ ඉඳලා එන parameter values කොහොමද තවත් JSP file එකකින් catch කරගන්නේ කියලා update එකේදී. ඉතින් මම ආයෙසරක් එක කියන්න යන්නේ නැහැ. ඔයගලන්ට මතක ඇති අපි මෙන්න මේ විදිහට tag එකක් symbol එකක් use කරා. ඒ Java code අපේ JSP file ඇතුළේ ගහන මම ඒකත් කලින් video එක කියලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා අපි මේ විදිහට variables කීපයක් හදාගන්නවා Java variables. හදාගෙන මෙන්න මේ request.get parameter කියන method එකෙන් තමයි අපි අපේ URL එකෙන් පාස් වෙලා එන value එක catch කරගන්නේ. ඉතින් මම මේ ටික මෙහෙමම copy කරලා අපේ delete එකට use කරන්න ගන්නවා. මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැතුව මෙතන paste කරගන්න පුළුවන්. මොකද මේ අපිට අලුතෙන් ආයි හදන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දැන් මාත් එක්කම project එක හදුවා නම් ඔයගොල්ලෝ මේ ටික ඒ විදිහටම හදලා තින්නේ. ඉතින් මම ඉස්සරහදී විස්තර කරන්නම් තව මොනවද ඔයගොල්ලන්ට මේක වෙනස් කරගන්න තියෙන්නේ කියලා. හරි ඉතින් අපි මෙතන ෆෝම් එකක් හදන්න ඕනේ. අපි මෙතන ෆෝම් එකක් හදන්න ඕනේ මෙන්න මේ අප්ඩේට් එකේ වගේම ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ කන්සෝල් එක අයින් කළා වැඩක් නැහැ. ඔයගොල්ලන්ට පේන ඇති මම මෙතන මේ තියෙන අපි අප්ඩේට් එක හදාගත්තු එක මේ අප්ඩේට් එකේදී ඔයගොල්ලන්ට මම පේන ඇති මේ ෆෝම් එකක් හදාගෙන තියෙනවා අප්ඩේට් කියලා ඇක්ෂන් එකක් එක්ක. මේකෙදි කරන්නේ අර ගත්තු ඩේටා ටික ඒ කියන්නේ අපේ user profile එකේ ඉඳලා අරගෙන එන data ටික display කරන්න form එකක් දෙනවා සහ යාට update කරන්න අදාළ විදිහට හදලා දෙනවා form එකක්. ඉතින් මෙතනදී අපි delete එකෙදි කරන්නේ මේ වගේම form එකක් හදා ගන්නවා. ඒ form එකේ අපි ඒ data දැනට තියෙන profile data display කරනවා. ඊට පස්සේ අපි අන්තිමටම දෙනවා යටින් button එකක් delete my account කියලා. මෙන්න මේ දැන් අපි update එකේදී දුන්නේ update my data. නමුත් delete එකෙදි මම දෙනවා delete my account කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක සර්වලට් එකත් එක්ක කනෙක්ට් කරලා මේ බෑක් එන්ඩ් පාර්ට් එකට යන්නේ කියලා. හරි. ඉතින් ඒක නිසා මම ගන්නවා මේ විදිහට අපේ ඩිලීට් පාර්ට් එකේ ෆෝම් එක. දැන් මම ඔයගලන්ට පෙන්නනවා කොහොමද මේ ඩේටා ටික කැච් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට Java variables use කරලා get parameter කියන මෙතඩ් එකේ. ඉතින් මම මේ ෆෝම් එකම use කරනවා. මොකද මට ආයි කෝඩ් කරන්න දෙයක් නැහැ. අපි කලින් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන නිසා ආය අලුතෙන් මට ෆෝම් එකක් හදන්න දෙයක් නැති නිසා. හරි. ඉතින් මේකේ මේ ෆෝම් එකේ අපි මේ හදාගන්න ෆෝම් එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා අප්ඩේට් කරගන්න. හරි. මේ ඉන්න අපේ delete customer page එකේ ඉතින් මම මේක දැනට පොඩ්ඩක් හෑෂ් කරලා තියන් ඉන්නවා. මොකද අපි තාම web xml file එකේ හැදුවේ නැහැ මේකට URL එකක්. delete button එකේ බොහොත් කොහෙටද යන්න ඕන මොන servlet එකකටද connect වෙන්න ඕන කියලා මම ඒව මොකුත් දුන්නේ නැහැ. ඉතින් ඊතුරු data ටික මම මේ විදිහට පෙන්නනවා custom id name email phone number username password. මේ ටික ඒ විදිහටම පෙන්නනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද update එකෙත් අපි මේ ටික පෙන්නවා. අපිට ඉතින් මෙන්න මේ විදිහට password එක අයින් කරලා දාගන්න පුළුවන්. මොකද delete account එකට ගියන් පස්සේ ආයි password එකක් මාරු කරන්න කවුරුත් ඉල්ලන්නේ නැහැ. ඉතින් මේ important data ටික මම මේ විදිහට පෙන්නලා මම තව පොඩි දෙයක් කරනවා.
මම මේ ටික ඔක්කොම රීඩ් ඔන්ලි දාගන්නවා. මොකද ඩිලීට් page එකේදී අපි කිසිම වෙලාවකදී customer කෙනෙක්ට data delete කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද එයා එතනට එන්නේ එයාගේ account එක මේ delete කරන්න විතරයි. ඉතින් ඒක නිසා මට එයාට ආයි මේක edit කරන්න දෙන්න බෑ. ඉතින් ඒක නිසා මම මේ ඔක්කොම read only කරගන්නවා. මේ read only කියලා කියන්නේ HTML වල use කරන tag එකක්. read only මේ විදිහට මම දෙනවා. ඊට පස්සේ මම මෙතන button එකේ value එක විදිහට submit button එකේ value එක විදිහට මම මෙතනට දෙනවා delete my account. delete my account. ඊට පස්සේ මම මෙතනට header එකකුත් දාගන්නම්. H1 header එකක් customer account delete කියලා. customer account delete. එතකොට වඩාත් පැහැදිලි ඕගොල්ලන්ට. හරි. දැන් අපි customer delete page එක හදාගත්තා. මම හිතනවා දැන් ඕගොල්ලන්ට මේ GSP වලින් forms හදාගන්න එක නම් සුළු දෙයක්. මොකද දැන් ඕගොල්ලන්ගේ project එකෙත් ඕගොල්ලෝ ගොඩක් pages හදලා ඉතින් මම අමුතුවෙන් ආයි form එකක් හදන්නේ කොහොමද ඒවා මේ විස්තර කරන්න යන්නේ. මොකද මම කිව්වා කොහොමද මේ data ෆෝම් එකකට ගන්නෙත් කියලා කඩින් අප්ඩේට් වීඩියෝ එකේදී මම ඒගොල්ලන්ට ඕගලන්ට එක පැහැදිලි කළා කියලා දුන්නා. ඉතින් මම හිතනවා ඒ සම්බන්ධව ගැටලු ඕගලන්ට නැතුව ඇති කියලා. හරි. ඉතින් මේ විදිහට ඔක්කොම ටික මම එක ටික රීඩ් ඔන්ලි කරා. ඔන්න අපි අපේ delete customer JSP page එක, ඒ කියන්නේ view එක හදාගත්තා. දැන් අපි යන්න ඕනේ අපේ controller class එක හදාගන්න. මම කිව්වා MVC architecture කිව්වට පස්සේ view එක තියෙනවා, controller class එකක් තියෙනවා, ඒ වගේම model class එකක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද controller class එක හදාගන්නේ කියලා. හරි. ඉතින් මම යනවා අපේ java resources folder එක ඇතුලේ තියෙන source folder එක ඇතුලේ තියෙන මම com.customer කියලා package එකක් හදුවා. ඒ package එකට ගිහිලා මම මේ විදිහට right click කරලා new servlet කියලා යනවා. ඉතින් මේක තමයි අපේ servlet එක හදාගන්න interface එක. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට දෙන්න delete customer servlet servlet හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ next කරන්න next. ඊට පස්සේ මෙතනින් අන්ටික් කරන්න ඕනේ ඔයගොල්ලෝ constructors form super classes සහ get do get method එක. මොකද අපි අපේ form එක යවන්නේ form එක අපි send කරන්නේ post method එකේ. ඒක නිසා මම do post method එක විතරයි මෙතනින් තියාගන්නේ. ඒක නිසා මම මෙතනින් මේ විදිහට finish කරනවා. ඉතින් finish කරාට පස්සේ මම මේක මේ විදිහට දාගන්නවා. ඔයගොල්ලන්ට පේන්න කෝඩ් දෙකම එතකොට පේනවා ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ මේ තියෙන අපේ auto generated comment එකක් අපිට වැඩක් නැහැ. හරි. ඉතින් අපි දැන් user button එක click කරනවානේ. delete button එක click කරනවා මේ form එකේ තියෙන. එතකොට මේ data ටික අපේ controller class එකට එනවා. ඒ කියන්නේ අපේ delete customer servlet class එකට එනවා. ඉතින් අපි delete customer servlet class එකේ variables ටිකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ එන data ටික මෙන්න මේ user send කරන data ටික save කරගන්න. ඉතින් මට කරන්න තියෙන්නේ මේ විදිහට හදාගන්න variables ටික. ඉතින් මං හදාගන්නවා string id equal request. ඔබලන්ට දෙන්නවා request dot get parameter කියලා දීලා parameter name එක විතරයි ඔයගලන්ට මෙතන දෙන්න ඕන. අපේ parameter name එක තමයි මෙතනින් cast id කියන එක තමයි මුලින්ම ගන්නෙ. හරි. cast id. ඉතින් මම තව දෙයක් කියන්න ඕනේ ඔයගලන්ට. ඔයගලන්ට update එකේදී ඔයගලන්ට මතක ඇති අපි ඔක්කොම data ටිකට variables හදුවානේ. id එකට name එකට ඒ වගේ ඔක්කොටම අපි data හදුවා. ඒ කියන්නේ මේ variables මම ඔයගලන්ට එක පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා ඇති අපි කලින් video එකේදී හදපු update customer servlet එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති update customer servlet එකේදී අපි මේ විදිහට ඔක්කොටම variables හදුවා. මොකද අපි update එකක් කරන්න යන්නේ. එතකොට හැමදේම සමහර ලාට update වෙන්න පුළුවන්. එහෙම නැත්නම් username password වගේ දේවල් කිහිපයක් විතරක් update වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ විදිහට ඔක්කොම data catch කරගන්න variables හදා ගන්නවා update customer servlet එකේදී. නමුත් ඕගොල්ලෝ internet එකේ පොඩ්ඩක් ගිහිල්ලා ගහලා බලුවොත් delete query MySQL කියලා ඕගලන්ට ඕනේ ඒ ටේබල් එකේ ඇත්තටම ID එක විතරයි, يعني primary key එක විතරයි ඕනේ. ඉතින් ඕගලන්ට ඇත්තටම මේ delete එකෙන් catch කර delete එකෙන් ගන්න ඕනේ ඇත්තටම මේ ID එක විතරයි, customer ID එක විතරයි මෙතනින් ගන්න ඕනේ. මොකද delete එකේදී අපි මේ ඔක්කොම data දෙන්නේ නැහැ. අපි දෙන්නේ delete from ඊට පස්සේ table name එක දෙනවා where
ඊට පස්සේ අපේ ටේබල් එකේ අදාළ ප්‍රයිමරි කී එක පාස් කරනවා. එතකොට ඒ රෝ එක අපේ ටේබල් එකෙන් ඩිලීට් වෙනවා. ඉතින් ඒක නිසා මට අමුතුවෙන් ආයි name එකට variable එකක් email එකට phone එකට ඒ වගේ හැම එකටම අපේ variables create කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ delete එකේදී. ඒකේ මම කිව්වේ delete එක insert එකයි update එකටයි වඩා ගොඩක් ලේසියි කියලා. ඔයගලන්ට එක variable එකයි හදා ගන්න ඕනේ. මොකද ඔයගලගේ table එකේ primary key එකට අදාළ variable එක විතරයි ගන්න ඕනේ. ඉතින් අපේ primary key එක වෙන්නේ ID එක. ඉතින් මම ID එකට විතරයි මේ විදිහට variable එකක් හදාගත්තේ. හරි. ඊට පස්සේ අපි දැන් ඔන්න control class එකේ භාගයක් කරගෙන ඉවරයි. දැන් අපිට මෙතනින් එහාට process එක කරන්න නම් අපි අපේ model class එකට ගිහිල්ලා අපේ delete query එක හදා ගන්න ඕනේ. මොකද නැත්තම් මෙතනට servlet එකට ආවට පස්සේ මේ data ටික මෙයා යවනවා model class එකකට. මම කිව්වා කලින් videos කීපයකදී විස්තර කරා model class එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ model class එකේ තමයි ඒ data ටික අරගෙන ඒ අදාළ custom ID එක අරගෙන ඒ custom ID එකට අදාළ row එක අපේ database එකෙන් delete කරලා දාන්න. හරි. ඉතින් මම යනවා අපේ customer db util කියන class එකට. මොකද ඔයගලට මතක ඇති customer db util කියන class එකේ තමයි අපේ customer කෙනෙක්ට අදාළ සියලුම functions ටික methods ටික implement කරේ. ඒගොල්ලන්ට පේන ඇති අපි මුලින්ම validate කියන එකක් හදාගත්තා කලින්ම video එකේ. insert customer, update customer, ඊට පස්සේ get customer details කියලා අපි methods ඒ customer ට අදාළ methods සියල්ලම අපේ customer db util කියන එකේ තමයි හදාගත්තේ. ඉතින් අද වීඩියෝ එකකින් අපි කරන්න යන්නේ customer delete එක නිසා මම මේ විදිහට තවත් method එකක් හදා ගන්නවා. static method එකක්. public static static මම මේකෙන් return කරන්නේ boolean value එකක්. boolean value එකක්. ඊට පස්සේ මම method name එක දෙනවා delete customer. delete customer මේ delete customer කියන method එකේ parameter එකක් විදිහට එන්න ඕනේ අපේ ID එක. මොඳිනවා string ID. ඊට පස්සේ අපේ code එකේ implementation එක මෙතන code එක ඇතුලේ අපේ method එක ඇතුලේ කරන්න පුළුවන්. ඉතින් අන්තිමට අපි return කරගන්න ඕනේ boolean value එකක් නිසා ඔයගලට පේනවා ඇති මම මේ customer db util කියන class එක උඩම හදලා තියෙනවා is success කියලා boolean variable එකක්. ඉතින් අපි මෙන්න මේ boolean variable එක තමයි අපේ මෙතඩ් එකෙන් එළියට රිටර්න් කරගන්නේ. ඉතින් මම මෙතන දෙනවා රිටර්න් is success කියලා. හරි. ඉතින් මම database එකට යනනම් මම database එක ඔයගලන්ට පේනවා ඇති ID එක අපේ integer විදිහට තමයි තියෙන්නේ. integer එකක් තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ ID එක integer විදිහට convert කරගන්න ඕනේ අපේ මෙතඩ් එක ඇතුලේ. මොකද අපි pass කරන්නේ string value ID එකක්. ඉතින් string value ID එකක් අපිට බෑ අපේ query එකට දාන්න. මොකද අපේ primary key එක integer value එකක් නිසා. ඉතින් මම ඒක නිසා මෙන්න මේ විදිහට හදා ගන්නවා integer variable එකක් converted ID කියලා. ඊට පස්සේ මම මේ විදිහට දෙනවා integer dot pass int කියලා දෙනවා method name එක pass int. ඊට පස්සේ මට ඕනේ ID කියන එක තමයි convert කරගන්න කියලා. මම මේ විදිහට අපේ string value එකක් විදිහට තියෙන ID එක integer value එකක් විදිහට convert කරගන්නවා. මෙන්න මේ රැපර් ක්ලාස් එකක් යූස් කරලා. හරි. ඉතින් රැපර් ක්ලාස් එක කියන්නේ 아무 දෙයක් නෙමෙයි. මෙන්න මේ ඉන්ටිජර් කියලා කියන්නේ රැපර් ක්ලාස් එක. මම රැපර් ක්ලාසස් ගැන මම කලින් වීඩියෝ එකක් කරලා දිනවා මගේ channel එකේ. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ try catch block එකක් හදාගන්න. try catch මම දෙන exception e. ඉතින් මම ටිකක් මේ වීඩියෝ එක ස්පීඩ් කරගෙන යන්නේ මොකද දැන් අපි දන්නවා බේසික් දේවල් ඔක්කොම. ඉතින් මට ඔයගලන්ට මුලින් ඉඳලා ආය අපරෙන් අපර කියන දෙයක් නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් ගොඩක් ප්‍රොජෙක්ට් එකේ දේවල් කරගන්න. හරි. ඊට පස්සේ අපි අපේ කනෙක්ෂන් එක හදාගෙන ඉන්න ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා කනෙක්ෂන් එකක් හදාගන්න විදිහ මේ විදිහට අපි හදාගත්ත cast db connect කියලා class එකක්. ඒක ඇතුළේ තියෙනවා මම කිව්ව method එකක් get connection කියලා. ඉතින් අපි ඒක මෙතනට දා ගන්න ඕනේ. මම දෙනවා con equal db connect connect dot get connection. ඊට පස්සේ stmt equal con dot create statement. ඉතින් මේවා ටික අපි කලින් වීඩියෝස් වල කිසි ප්‍රශ්නයක් නැතුව කරා. ඉතින් මම ওই විදිහට මේ ටික හදා ගන්නවා ඒ දීලා තිබ්බ විදිහටම. හරි. දැන් තමයි අපි අපේ SQL query එක ලියන්න යන්නේ. ඇත්තටම මෙතන විතරයි ඕගලන්ට වෙනස් වෙන්නේ delete operation එකයි update එකයි insert එකයි delete වෙන්නේ මේ SQL query එකකින් විතරයි. අනිත් ඔක්කොම සමානයි.
string SQL කියලා ඊපස් මම මෙතන දෙනවා delete core එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා DMS ලා අපි delete core එකක් ලියන විදිහටම තමයි මෙතන delete core එකක් ලියන්නේ. ඉතින් අපිට දෙන්න තියෙන්නේ delete from මොන ටේබල් එකෙන්ද delete කරන්න ඕනේ? Customer table එකකින් මෙතන දෙනවා මම customer. ඊට පස්සේ මම where condition එකක් දෙනවා මොන row එකද delete කරන්න ඕනේ? Where id equal මෙතන දෙනවා single quotes දෙකයි double quotes දෙකයි ඒක ඇතුලේ. ඊට පස්සේ double quotes දෙක ඇතුලේ plus ලකුණු දෙක. අපි concatenate කරගන්නේ මේ විදිහට. ඊට පස්සේ මම pass කරනවා මෙන්න මේ විදිහට con id. මොකද මම convert ක integer විදිහට convert කරගත්තු id එක තමයි මෙතනට දෙන්න ඕනේ. මොකද නැත්තම් අපේ ඔයගොල්ලන්ට බැලුවොත් database එකේ table එකේ තියෙන id කියන column එකේ integer values විතරයි තියෙන්නේ. ඉතින් අපි string value එකක් pass කරලා හරියන්නේ නැහැ. ඒක නිසා තමයි මම අර විදිහට convert කරගත්තු integer value එක ඒ අදාළ query එකට pass කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද මම මේ column name එක තමයි මෙතන දීලා තියෙන id කියන column name එකම තමයි මම මේ මෙතන දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බැරි වෙලාවත් ඔයගොල්ලන්ගේ column name එකට user id කියලා දීමුත් එතන මෙතනට දෙන්න ඕනේ user id කියන එකම තමයි. මොකද මෙන්න මේ where condition එක ගාව ඉන්න මෙන්න මේ වචනින් කියන අපේ column name එක. ඉතින් column name එක හරියට දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ delete ऑपरेशन එක ඉස්සරහදී සක්සස් නොවෙන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ මම හදා ගන්නවා int result set එකක්. RS කියලා ඔයගලන්ට කැමති නම් දෙන්න පුළුවන්. මම මෙතන දෙන්න R කියලා equal stmt.executeupdate කියන එකම තමයි ඕගොල්ලෝ මෙතනට use කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති select එකේදී අපි ගන්න execute query, insert එකේදීත් execute update, update එකේදීත් use කරන execute update. डिलीट के दी यूज करने एक्सिक्यूट अपडेट तीन ये विधि हटो गोला मतलब दिया गया नॉन अभी सिलेक्ट का के दी भीतर आई एक्सिक्यूट कोर की ने का यूज कराने एक निशा मम्मे तं एक्सिक्यूट अपडेट की ला दी ला मैं दिया रा अपे स्ट्रिंग एसक्यूएल की ना कोर ही का एक तुलट पास कर गा ना अपे एक्सिक्यूट अपडेट की ना मेथड दिखा तुलट हरे ईट पास से मम इफ कंडीशन ने कब देना इफ अपे का अपे डिलीट का सक्सेस ना मम देना इफ කොහොමද අපි delete එක success ද කියලා බලන්නේ. මම කලින් වීඩියෝ එකේදී කිව්වා මෙන්න මේ execute update කියන එකෙන් values දෙකක් එළියට return කරනවා. ඔයගලන්ට පේනවා ඇති පොඩ්ඩක් මෙතන පල්ලෙහාට ගියොත් මේකෙන් values දෙකක් return කරනවා. එකක් එක අනිත් එක බිඳුව. එක කියලා කියන්නේ අපේ query එක success. ඒ කියන්නේ අපේ delete process එක හරියට වෙලා තියෙනවා. එහෙම වුණොත් එක return කරනවා අපේ execute update කියන method එකෙන්. අපේ බැරි වෙලාවත් අපේ query එක අපේ delete එක unsuccess නමක් හරි error එකක් තියෙනවා නම් බිඳුව තමයි මේ execute update කියන එකෙන් එළියට return කරන්නේ. ඒක නිසා මම මේ විදිහට දෙනවා r greater than 0. r greater than 0 කියන්නේ බිඳුවට වඩා වැඩි ගණක්. ඒ කියන්නේ අපේ query එක success කියන එක මම මේ විදිහට දීලා එහෙමනම් මම දෙනවා is success කියන boolean value එක true වෙන්න. බැරි වෙලාවත් එහෙම නැමෙයි නම් ඒ කියන්නේ else. ඒ කියන්නේ අපේ query can success not is success කියන boolean value එක false වෙන්න මම මේ විදිහට දෙනවා. ඉතින් හරිම simple. මොකක්ද අපි කරේ මෙතනදී? අපි කරේ අපේ execute update කියන method එකෙන්, ඒ කියන්නේ අපේ query එක හරියට run වුණොත් අපේ is success කියන value එක true වෙන්න, අපේ query එක වැරදුනොත් කොහේද හරි ඒ කියන්නේ error එකක් තියෙනවා නම් අපේ is success කියන එක false වෙන්න. ඉතින් අන්තිමේදී ඒ අදාළ is success කියන එකේ වැලියු එක තමයි අපි මෙන්න මේ මෙතඩ් එකෙන් එළියට රිටර්න් කරන්නේ. ඉතින් ඔච්චරයි අත්‍තරම අපේ මොඩල් ක්ලාස් එකේ කරගන්න තියෙන ඕගලන්ට තේරෙනවා ඇති අපි අප්ඩේට් එකේදී ගොඩක් දේවල් කරා. නමුත් ඩිලීට් එකේදී එච්චර දෙයක් කරන්න නැහැ අත්‍තරම. හරිම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මෙන්න මේ ඩිලීට් query එක විතරයි. වෙන කිසිම දෙයක් වෙනසක් නැහැ. හරි. ඉතින් මම මේක මෙතන මේ විදිහට සේව් කරගන්නවා. සේව් කළා මම දැන් යනවා අපේ ඩිලීට් කස්ටමර් සර්වලට් කියන ක්ලාස් එක ඇතුළට. ගිහිල්ලා මෙතනින් එහාට අපි මොකක්ද කරන්න තියෙන්නේ කියලා බලමු. හරි. ඉතින් උගලන්ට පේනවා ඇති අපි දැන් මෙතන තමයි අන්තිමටම කෝඩ් කරේ සර්වලට් එක ඇතුලේ. ඒ කියන්නේ අපේ කස්ටමර් ID එක ගත්තු එක. ඊට පස්සේ මම හදා ගන්නවා බූලියන් වැලියු එකක්. බූලියන් is true කියලා හදා ගන්නවා. උගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මම බලනවා is true equal මම ඊට පස්සේ දෙනවා customer db util customer db util dot delete customer. ඊට පස්සේ මොකද මම කරන්නේ අපේ මෙන්න මේ id එක මේ විදිහට මේකට pass කරනවා. ඕගලන පේනවා ඇති අපි මෙතනදී
පැරාමීටක් විදිහට ID එක ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මෙන්න මේ ID කියන එක තමයි මෙතනදී මෙතනට පාස් කරන්නේ. ඉතින් එහෙම පාස් කළා අපි බලනවා if condition එකක් දීලා අපේ මෙන්න මේ is true කියන value එක trueද නැත්තම් falseද. ඉතින් ඒක කොහොමද අපි බලන්නේ? ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති අපි මේ method එකෙන් delete customer කියන method එකෙන් return කරන්නේ boolean value එකක්. ඉතින් ඒක true එහෙම නැත්තම් false. අපි boolean values දෙකයි නේ ගන්නෙ true නැත්තම් false. ඉතින් අපි බලනවා අන්තිමේදී මේකේ හිතන්න අපේ delete එක success. එහෙමනම් මේකෙන් return කරන්නේ value එක 1. එහෙම value එක 1 කියලා return කරනවා කියන්නේ අපේ මෙන්න මේ is true කියන boolean variable එකේ value එක true. බැරි වෙලාවත් මෙතනින් false return කරොත් අපේ මෙන්න මේ is true කියන boolean value එකේ boolean variable එකේ value එක false. ඉතින් ඒක තමයි අපි මේ විදිහට is true කියන එක මෙන්න මේ method එකට equal කරලා තියෙන්නේ. මොකද ඒකෙන් return කරන value එක අපේ මෙන්න මේ is true කියන method එකෙන් තමයි catch කරගන්නේ. ඒකට තමයි assign වෙන්නේ. ඊට පස්සේ අපි බලනවා if condition එකක් දීලා if is true equal equal true. ඒ කියන්නේ අපේ delete එක success නම් අපි මොකද කරන්න ඕනේ? මම කිව්වා අපේ delete එක success නම් අපි navigate කරන්න ඕනේ අපේ customer profile create කරන තැනකට. ඒ කියන්නේ customer insert එකට තමයි navigate කරන්න ඕනේ. ඉතින් ඒකට මම use කරනවා request dispatcher. request dispatcher මම දෙන්නම් dispatcher. ඔයගලන්ට කැමති නමක් මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට request dot get request dispatcher get request dispatcher මේ තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මොන page එකට navigate වෙන්න ඕන. මට navigate වෙන්න ඕනේ customer insert කියන page එකට. ඉතින් මම දිනවා customer insert insert.jsp customer insert.jsp කියන එකට තමයි මට navigate වෙන්න ඕන. ඊපස් මම විදිහට දෙනවා අන්තිමට dispatcher.forward. ඊට පස්සේ මම විදිහට දෙනවා forward. ඊට පස්සේ forward එකේ මම දෙනවා පළවෙනි parameter එක විදිහට argument එක විදිහට request දෙවෙනි එක විදිහට response. විදිහට දෙනවා. ඉතින් ඔච්චරයි ඔයගලට කරන්න තියෙන්නේ. බැරි වෙලාවත් අපේ delete එක success උනේ නැත්තම් ඊට පස්සේ ඒ කියන්නේ else part එක. else බැරි වෙලාවත් success නෙමෙයි නේද? ඒ කියන්නේ අපේ value එක false නම් මට navigate වෙන්න ඕනේ අපේ user profile එකට. මොකද එයා delete එක හරියට successfully උනේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ විදිහට දෙනවා user profile එකට navigate වෙන්න. ඉතින් මම කිව්වා user profile එකට navigate වෙනකොට ඔයා ඔයාගේ user data ටික අරගෙන යන්න ඕනේ. ඉතින් මම කිව්වා ඒකට අපි method එකක් හදුවා මෙන්න මේ customer db util එකේ list get customer details කියලා list එක. ඉතින් මට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මම හදා ගන්නවා list customer මම මේ විදිහට දෙනවා අපි ගත්තේ cust details කියලා. cust details equal ඊට පස්සේ මම මේ විදිහට දෙනවා customer db util customer db util dot get customer details. ඕක අපි දෙනවා අපි ID එක මේ විදිහට pass කරගන්නවා. හරි. ඉතින් ඕක විතරයි උත්තරදී කරන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ මතකේ තෝ මේ list කියන එක import කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? request dot set attribute name එක මම දෙන්නම් මේ විදිහට cust details. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක විදිහට මම දෙනවා cast details කියන ඔබ්ජෙක්ට් එක. details කියන ඔබ්ජෙක්ට් එක මම මේ විදිහට pass කර ගන්නවා. මෙන්න මේ ඔබ්ජෙක්ට් එක තමයි මම මෙතනට pass කරගත්තේ. cast details කියන එක තමයි මම ඒකට දුන්නු name එක වෙන්නේ. හරි. ඊට පස්සේ මම මේ විදිහට දෙනවා ඒ ටික success නම් request dispatch එකක් අපේ customer profile එකට navigate වෙනවා. ඉතින් මම දෙනවා request dispatcher මම දෙනවා dispatcher equal request dot get request dispatcher get request dispatcher. ඊට පස්සේ අපේ path එක මම දෙනවා අපේ මොකද්ද use account dot jsp use account dot jsp. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ page name එක එතන දෙන්න. ඊට පස්සේ මෙතන දෙනවා dispatcher dot forward request response. ඔච්චරයි ඔයගලන්ට කරන්න තියෙන්නේ.
හරි ඉතින් අපේ සර්වලට් ක්ලාස් එකත් අපි ඔන්න හදාගෙන ඉවරයි. ඉතින් අපිට අන්තිම පාට් එක තමයි web xml පාට් එක. ඉතින් අපි ඒක කරගන්නේ කොහොමද කියලා බලමු. හරි. මේ තින්නේ අපේ web xml ෆයිල් එක. මම ඒක මෙතනම දාගන්නම් වැඩේ ලේසි. මේ තින්නේ අපේ web xml ෆයිල් එක. ඉතින් අපි අලුතෙන් සර්වලට් එකක් හදාගන්නවා. මෙන්න මේ විදිහට මම නම දෙන්නම්. සර්වලට් සර්වලට් ඊට පස්සේ මම මේ විදිහට දෙනවා සර්වලට් නේම් එකක්. සර්වලට් නේම් එකක්. අපි සර්වලට් නේම් එකට දෙමු ඩිලීට් කස්ටමර්. ඩිලීට් කස්ටමර්. ඊට පස්සේ අපි දෙනවා සර්වලට් ක්ලාස් එක. සර්වලට් ක්ලාස්. සර්වලට් ක්ලාස් එක අපේ තියෙන්නේ කොහෙද? com.customer කියන පැකේජ් එක ඇතුලේ ඩිලීට් කස්ටමර් සර්වලට් ඔකලන් පේන ඇති. මේ තියෙන්නේ ඒක. ඩිලීට් කස්ටමර් සර්වලට්. ඉතින් අපි ඒක තමයි මෙතනට දෙන්න ඕනේ. ඩිලීට් කස්ටමර් සර්වලට්. ඉතින් මෙතනදී නම දෙද්දී ඕගොල්ලෝ අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ සර්වලට් එකේ ස්පෙලිංස් හරියට එනවා. නම ස්පෙලිංස් හරියට කැපිටල් සිම්පල් බලන්න. බැරි වෙලාවත් ඕගොල්ලෝ මෙතනට ස්පෙලිං මිස්ටේක් එකක් කරලා තිබ්බොත්, එහෙම නැත්නම් ඕගොල්ලෝ පැකේජ් නේම් එක වෙනස් එකක් දීලා තිබ්බොත් 404 error එකක්, ඒ කියන්නේ not found error එකක් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ඊළඟට දෙන්නේ සර්වලට් මැපින් එක. ඒ කියන්නේ මැප් කරන්න තියෙන අපේ පාත් එක හදාගන්න එක. සර්වලට් මැපින් මේ විදිහට දීලා ඒකටත් සර්වලට් නේම් එක දෙන්න. මේ විදිහට සර්වලට් නේම් අපේ සර්වලට් නේම් එක ඩිලීට් කස්ටමර් ඩිලීට් කස්ටමර්. ඊට පස්සේ URL pattern එක. URL pattern එක මම දෙන්නම් ඩිලීට් කියලා. ඩිලීට්. හරි. ඉතින් මෙන්න මේ URL pattern එක තමයි අපේ ඩිලීට් කස්ටමර් කියන අපේ JSP page එකේ form එක action එක විදිහට දෙන්නේ. ඉතින් මට දෙන්න තියෙන්නේ මෙතනට ඩිලීට් කියන එක විතරයි. ඉතින් අපේ user අපේ user මෙන්න මේ delete my account කියන button එක එබ්බුවට පස්සේ මෙන්න මේ delete customer servlet එකට තමයි යන්නේ. මේ button එක එබ්බුවා ඊට පස්සේ navigate වෙනවා මෙන්න මේ delete customer servlet එක. delete customer servlet එක මොකද කරන්නේ? අපේ customer db util කියන class එක ඇතුළේ තියෙන delete customer method එක call කරනවා. call කරලා අපේ user ගේ id එක pass කරනවා. id එක pass කරාට පස්සේ ඒ id එකට අදාළ user අපේ database එකෙන් අයින් කරලා දානවා. ඉතින් අයින් කරලා දැම්මට පස්සේ එයාගේ account එක එතනින් delete වෙනවා. අපේ database එකේ එයාගේ යන record එකක් නැහැ. එයා වයි navigate වෙනවා අපේ customer insert page එකට. ඒ කියන්නේ account එකක් register කරගන්න page එකට. බැරි වෙලාවත් අපේ customer ගේ delete එක success වුනේ නැත්නම් එයාව navigate වෙනවා එයාගේ user account page එකට ආයි සැරයක්. මොකද මොකක් හරි අවුලක් තියෙන නිසා. එතකොට එයා බලන්න ඕනේ මොකක්ද එතන ඒ අවුල කියලා. හරි. ඉතින් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා අපේ කෝඩ් එක හරියට වැඩ කරයිද කියලා. හරි ඉතින් මම මේ විදිහට දෙනවා ලොගින් එක මේ විදිහට රන් කරගන්නවා. run on server. හරි මම මේ විදිහට අපේ පාස්වර්ඩ් එක දෙනවා CID 009123 කියලා දෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ලොගින් වෙනවා. ඔව් අපිට පළවෙනි error එකක් බලා ගන්න පුළුවන්. මක් හරි අවුලක් තියෙනවා. අප බල මොකද්ද ඒ අවුල කියලා අපේ කන්සෝල් එකේ අපේ error එක පෙන්නනවා. හරි. මොකද්ද මේ මවුස් එක වෙලා තියෙන්නේ? මොකද්ද අවුල? invalid invalid for tag name para use account එක. ඒ කියන්නේ අපේ use account එකේ තමයි මොකක් හරි අවුලක් තියෙන. අපි බලමු use account එකේ ගිහලා මොකක් හරි වැරද්දක් තියෙන්නේ කියලා. PMO customer use account එකට ඊට පස්සේ මෙතන තමයි මොකක් හරි අවුලක් තියෙන්නේ. මොකක්ද අවුල? A few moments later. අවුල තමයි මම value එකේ spellings මාරු කරලා තියෙන්නේ. VAL දෙන්න තියෙන එකට VLA දීලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අවුල. value හරි මම දැන් හිතනවා error එක හරි ගිහිලා ඇති කියලා. හරි අපි error මේක off කරලා ආයෙසරයක් අපි login එක run කරමු. මම හිතනවා දැන් ඒක හරි ගිහිලා ඇති කියලා. spelling mistake එකක් තිබ්බේ. හරි ඉතින් මම මේ විදිහට දෙන්නා username එක 009 password එක 123 පස්සේ submit query. ඊටස ඔයගොල්ලන්ට පේන ඇති අපේ user profile එක පෙන්නවා. ඊට පස්සේ මම බලනවා මෙන්න මේ delete my account කියන බටන් එක ක්ලික් කරලා අපේ delete page එකට navigate වෙනවාද කියලා.
මෙතන delete my account button එක click කරන්න. එතකොට ඔයගලන්ට පේනවා තියෙන්නේ custom account delete page එකට තමයි අපි ආවේ. මේ දින customer ගේ data එයාට මොකුත් වෙනස් කරන්න බෑ. ඉතින් මම මෙතන delete my account කියන button එක click කරොත් අපේ account එක delete වෙන්න ඕනේ. delete වෙලා අපිව navigate වෙන්න ඕනේ account creation page එකට. හැබැයි බැරි වෙලාවත් අපේ delete එක success වෙන්නේ නැති වුණොත් අපිට navigate වෙනව නැවතත් අපේ profile එකට. ඒ දෙකම උනේ නැත්නම් අපේ code එකේ මොකක් හරි error එකක් ඉන්නවා. හරි අපි බලමු මේ button එක click කරලා. ඉතින් හරි ඔයගලන්ට පේනවා ඇති ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ account creation page එකට ආවා. ඒ කියන්නේ අපේ delete එක success. ඉතින් මම පොඩ්ඩක් ඔයගලන්ට ගිහිල්ලා පෙන්නන්නම් අපේ customer table එකේ අපේ ඒ customer ව නැති වෙලා ගියා. අපේ account number එක තියෙන එක නැති වෙලා ගියා. ඉතින් මම තව account එකක් ගන්නම්. මම මේ අපේ මගේ account එකම ගන්නම්. ID number එක 1, username එක 001 එක 1234. ඉතින් මම යන්නම් ආයිසරයක් අපේ login එකට. ඉතින් මම දෙන්නා CID001 password එක 1234 submit කරා. මගේ data ටික පේනවා. පෙන්නන ඕගලන්ට මෙතන මේ තින්නේ මගේ row එක. ඕගලන්ට පේනවා. ඉතින් මම මේ highlight කරන row එක තමයි මට අදාළ data තින්නේ මේ තින්. මගේ data ටික. ඉතින් බලමු මගේ account එක delete කරොත් මේ row එක මෙතනින් අයින් වෙයිද කියලා. හරි. ඉතින් මම යනවා delete my account. ඊට පස්සේ custom account delete කියන එකට යන්නේ. පස්සේ මම මෙතන delete my account ඔයගලන්ට පේන ඇති අපේ account එක delete වෙනවා. නැවතත් අපි අපේ account creation form එකට navigate වෙනවා. ඉතින් මම මේක ආය run කරොත් ඔයගලන්ට පේන ඇති මගේ account එක දැන් මෙතනින් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ආය account එකක් create කරොත් මම දුන්නත් rusiru email එක rusiru@gmail.com phone number එක අපි ඔය විදිහට දුන්නොත් ඊට පස්සේ user id එක මම දෙන්නම් cid 010 ඊට පස්සේ password එක 123 මම මේ විදිහට create customer කරොත් success වෙනවා. මොකද අපි තාම එතනින් navigate වෙන්න මොකද්ද කියන එක හදුවේ නැහැ. success කියලා පෙන්නන්න විතර අපි කලින් video එකේදී හදුවේ මට මතක හැටියට insert එකේදී. ඉතින් මම ඉස්සරහට video එකක් සම්පූර්ණයෙන් දාන්න කොහොමද ඒ ටික ඔක්කොම හරියට connect කරන්න කියලා. ඒක ගලන්න පෙන්න ඇති අපි account එකක් create කරොත් අපේ account එක මේ විදිහට create වෙනවා. ඉතින් අපිට ආය account එක delete කරන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ දැන් හිතන්න මම අලුතෙන් හදපු account එක මගේ username එක CID010 password එක 123 ඊට පස්සේ navigate වෙනවා. ඉතින් මේ තියෙන අපේ database එකේ ඒ data එක තියෙනවා. ඉතින් මම මෙතනින් මගේ delete my account එකට යනවා. මම මෙතනින් මගේ account එක delete කරනවා. delete කරාට පස්සේ අපේ database එකේ ඒක නැති වෙලා යනවා. ඉතින් ඔයගලන්ට පේන ඇති මෙන්න මේ විදිහට තමයි සරලවම delete function එකක් හදාගන්නේ. ඉතින් මම හිතනවා දැන් ඕගලන්ට delete එක තේරුම් ගන්න ඇති කියලා. මොකද delete එක ඇත්තටම ඇති දෙයක් නෑ. ඔයගලන්ට බැලුවම තේරෙනවා ඇති ඇත්තටම මෙතන අලුතෙන් දෙයකට තියෙන්නේ අපේ query එක ලියන එක විතරයි. කියන්නේ customer db util එකේ අපේ මෙන්න මේ delete query එක ලියන එක විතරයි ඇත්තටම වෙනස් වෙන්නේ. වෙන මොකුත් වෙනස් වෙන්නේ නෑ. මම හිතනවා servlet එක හදපු විදිහ ඔයගලන්ට තේරෙන්න ගන්න ඇති කියලා. මොකද අපි කලින් අප්ඩේට් එක අමාරුම පාට් එක කරා ඉන්සර්ට් එක කරා. ඉතින් මම හිතනවා සර්වලට් එක හදාගන්න විදිහ ඔයගලන්ට තේරුම් ගන්න ඇති කියලා. ඉතින් බැරි වෙලාවත් ඔයගලන්ට මේ කරපු එක තේරුම් නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න තව පාරක් විස්තර කරන්න කියලා. එහෙම වුණොත් මම ඉස්සරහ වීඩියෝ එකකදී ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම අර අප්ඩේට් එකේ අවුල ගොඩක් අය කියලා තිබා වැරදි පාස්වර්ඩ් එකක් යූසර් නේම් එකක් ගහුවත් කස්ටම පේජ් එකට කියන්නේ යූසර් ප්‍රොෆයිල් පේජ් එක නැවිගේට් කරනවා කියලා. මම මේක බැලුවා. මම මේකට ඉස්සරහදී වීඩියෝ එකක් හදන්නම් මේ යූසර් ලොගින් එකක් කොහොමද හරියට හදාගන්නේ කියලා. මේ වැරදි පාස්වර්ඩ් එකක් ගෙවුවොත් ආයිසරයක් ලොගින් එකටම නැවිගේට් වෙනත් හරිය යූසර් නේම් පාස්වර්ඩ් ගෙවුවොත් විතරක් ප්‍රොෆයිල් එකට නැවිගේට් වෙනත් මම කොහොමද ඒක හදාගන්නේ විදිය මම තව ඉස්සරහ වීඩියෝ එකකදී කියලා දෙන්නම්. ඉතින් මම හිතනවා ඔයගලන්ට ඩිලීට් වීඩියෝ එක හොඳට තේරුම් ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලගේ ප්‍රොජෙක්ට් එක කරන කට්ටියට ෂෙයා කරන්න. ඒ වගේම මම කියලා දුන්න එක ගැන මොනවද හිතන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. හරි. එහෙනම් අද අපි මෙතනින් වීඩියෝ එක නවත්වනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.